සැහි පත් කළොත් අපි බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩඉන්න කාලි බෝහම ශ්‍රද්ධාවෙන් පැවිදිවෙච්ච එක තරුණ පුත ශාසන ප්‍රතිපදාව පුරුදු වෙලා වත්පිළිවෙත් සම්පූර්ණ කරගන සිල්ගුණ පූරණය කරගන ශාසන මාමකත්වයෙන් යුක්තව ්‍රජා ජීවිතය සම්පූර්ණ කරගණඩ බොහෝම වවෙහෙසමින් වහන්සුවමින් කටයුතු කළ මේ ස්වාමීන් වහන්සේගේ තාත්තා වයෝරධ තත්ත්වයට පත්වෙලා ස්වාමින්න් වහන්සේ දැක ගැනීමේ වුවමනා ඇතුූ නිතර නිතර උමතුවෙන් වගේ ස්වාමීන් වහන්සේ ගැන කියවඩ පටන් ගත්තා නමුත්ති ස්වාමීන් වහන්ස බොහොම දුරුව ත් අවයුෘර්ධ බව දන්නේ නෑ පනිවිඩයක් යවාගඩ විදිහක් නෑ තාත් එක දවසක් උන්වහන්සගේ බාල සහෝදරයට කතා කරලා කියනවා පුතේ උඹේ පැවිදි සහෝදරය යම් දවසක ගෙදර ආවහම එදාට මම ඉඳීදෙන ඇද්ද දන්නේ එනිසා මෙතන තියෙනවා කහවනු සීයක මුදලා මුදල උන්හස වෙනුවෙන් තමයි මම වෙන් කරන්නේ. උන්වහන්සිට සියවරු මිල හැටියටයි ම මේක වෙන් කරල තියන්නේ. එදා ඒ අවශ්‍ය සිවරු පිරිකර ලබාගැනීම සඳහා උන්වහසට මේ මුදල් ලබා දෙෙන්ඩ කියලා. ඉ ඒ සහෝදරයා එකටික අරන්තියාගත්තා. මෙම කාලයක් ගත වෙනකොට හාමුදුරු ගෙදර විල්ලන්ට ආවා ඒ වෙලාවේ අ සහෝදරයා තාත්තත් නැති වෙලා එතකොට සහෝදර භික්‍ෂූන් වහසේළඟට ගිහිල්ල පාමුල වැඳ වැටිලා තමන්ගේ දුක කියලා තාත්තත් නැතිවුණ බව කියලා බොහොම සංවීදීව හඬා වැල පුළා දුක තුනී වෙලා ගියාට පස්සේ කහවනු සීයක මුදල අරගෙන ඇවිල්ල සහෝදර ස්වාමීන් වහන්සේට පෙන්නලා කියනවා ස්වාමීණී තාත්තා ජීවත් වෙලා ඉන්න වෙලාවී මේ මුදල මගේ අතට දුන්නා ඔබහන්සේට දෙන්ඩ කියලා අවශ්‍ය දෙයක් සප වෙලා දෙන්න කියලා ඔබහන්සේ සවරුමිල හැටියට තමයි එකක දුන්නේ ස්වාමීන් වහන්සේට අවශ්‍ය දෙයක් තියෙනවන ඒ ගැන මට කියන්න කියලකිවා න්වහන්සේ සහෝදරයට කියනවා මල්ලී මට මිල මුදල් වලින් වැඩක්නේ ම පැවිදි ජීවිතයක් ගත කරන කෙනෙක් බව උබ දන්නවා එනිසා මේ මුදල් තියල තියන්න කියලා උන්වහන්සගේ අවසර ලබුණ විදිහටම ඔහුත් ඒ මුදල් ටික අරගෙන වෙන හැබැයි තැන්පත් කරලා තිබා වස නවත කතා බහ කරලා විහාරටම වැඩියා ටික දවසක් මේ විදිහට කටයුතු කරගෙන යනකොට උන්වහසට හිතෙනවා මේ පැවිදි ජීවිත හරීම දෂ් කරයි ගක් ගයක් ගාන ගිහිල්ලා අනුන්ගෙන් හිංඟාගෙන යැපෙන ජීවිත අර්ථයක් තියෙනවාද. ඒ ආහාරටිකත් ලැබෙන්නේ බොහෝ වෙලාවට හුඟක් ැුන් අහල තමයි ලබන්ඩුවෙන්නේ ඔදේ මිනිස්සුන්ගේ කල්පනාව මුණු ජීවිත කාලෙම පැවිද්දු ජීවත් කරන්නේ ඒ මිනිස්සු කියල බත් හැන්දක් දන්දීලා ජීවිත කාලයක් දන්දුනවගේ කතාව දෙග එහෙම බැනුන් අහා හා ගෙවන මේ ජීවිතයට වඩා ගෙදර ගෙහිල්ල නිහසේ ජීවතයෙන්න්න තිබුණනම් කොච්චර හොඳද කියලා හැඟීමක් නිතර හිතටේවා. ඒ නිසා අධ්‍යාපන කටයුතුත් උන්වහන්සගේ අඩාළ වෙලා කමටහන් වඩන කටයුතුත් අඩාළ වෙලා කල්පනා කරලා කල්පනා කරලා බොහොම කෘෂ වෙලා සුදු මැලි වෙලා එක දවසක් සහෝදර භික්‍ෂූන් වහන්සේ කතා කරලා අහනවා අයිුශ්මතුනී මොකක්කරි අසනී පැක්වොත්ති න අද වහන්සිට. හ වෙනදට වඩා බොහොම කෙට්ටු වෙලා සුදු මැලි වෙලා ඇදිල ගිහිල්ල ඒර සඳහන් කලා නෑයි මට එ අසනී පැයක්ක් නනෑ හැබම පැවිදි ජීවිතය ගැන ලොකු කල කිරීමකින් ඉන්න කියලා. නහට ගෙදරයන්න්න තිබුණ නම් හොඳයි කියල තම හැම වෙලාවීම හිතෙන්නේ. එම සඳහන් කරහම අර භික්ෂූන් වහසල ඒ කාරණාව උන්වහසගේ ගුරුවරුන්ට මතක් කළ ගරුවරුුව කාරණාව දැනගෙන ඒ කාරණාව බුදුරජාණන් වහන්සේට මතක් කළ අපේ බුදුරජාණන් වහන්සේ පනිවිඩයක් ැරිය ඒ කුඩා භික්ෂුවට බුදුරජාණන් වහසේ මුණග හෙන්න කියලා බුදුරජාණන් වහන්ස ළඟට ආවට පස්සේ අපේ බුදුරජාණන් වහන්සේ කතා කළ අහනුව මහන හැබැයි ඇද නවතසිවුරු අත්හැරලා ජීවිතයට යන්න කල්පනා කරනවා කියල කියන්නේ එහෙම ස්වාමීනි බුදුරජාණන් වහසේ හනවා එම අදහස් කළේ මොන හේතුව නිසාද ස්වාමීණී ගයක් ගයක් ගාන හිගමනය ගිහිල්ල ආහාර පාන ලබාගෙන ඒකෙන් ජීවත්වෙන මේ ජීවිතය මට ඇති වෙලා යෙන්නේ ම ගදර ඇන්ට තියරණය කළා බුදුරජාණන්හසයහනෝ දැන්ගි හිල්ල ජීවත් එෙන්න්න ක්‍රමයක් තියෙන අදමකොවත් තියෙන ස්වාමීනිී මොකක් දේ ජීවත්ෙන්ට තියෙන ක්‍රමයේ උන්න්නහස සඳහන් කරනවා ස්වාමීණී මගේ තාත්ත ජීවත් වෙලා ඉන්න කාලි මගේ සහෝදරගේ අතට කහවනු සීයක්ක් දීලා තියෙන මට දෙන්න කියලා කහවනුසී අරගෙන ඒ ආදායන් උපයගෙන එක වර්ධනය කරගෙන ජීවත්තෙනවා කියලා බුදුරජාන් වහන් සඳහන් කළ හොඳයි කමක් නෑ ඒවනී ඇද්ද ජීවත්ත එන්න කියලා ඇති ස්වාමීන්නේ බුදුරජන් වහන් සඳහන් කලා හෙනම් මහන අප බල ජීවත්තෙන් හවනුසීය ඇද්ද කොහොමද යොදන්නේ කියලා අහ ගල්ැටටි වහස ගල් කැට ගොඩා කහුලගෙනාව බුදුරජාණන් වහ සඳහන්කර නෝයක ගල්සීයක් කරගෙන ඒෙන් පණහක් අයින් කරන්ට ඒ ගල්කැට පණහක් අයින් කරන්නේ ජීවත් දීම සඳහා වියදම ගල්පන් හායින් කරහ පස්සේ තව තියෙන ගල්කැට පණහයි ඒට රයින්කරල තියෙන පණහා ෙවල් දොරවල් හදන්ඩෝනෙ කෑම බීම ගණ්ඩෝන ඇඳුම් පැළඳුන්වොට වියදන් කර්ඩෝනෙ තවත් වෙනත් නොයෙක් අවශ්‍යතා සඳහා මෙ සියල්ලටම තමයි පණහක් අයින් කළි ඊට පස්ස භාගිත නයි සඳහන් කළා පවත් විසි පහක් අයින් කරන්ඩ ගොවි තැම් බත් කරඩ ගවය බානක් කරගණ්ඩ තැඟිතට කහවනු හැත්ත පහක්කිවරයි ව ප බුදුරජාන් වහසේ ඉළඟට සඳහන් කළා මහන තැන් ඉිතුරු විසි පහනය තව දැින් නගුල් ගණ්ඩෝන හවල් ගන්ඩෝනේ නගුල් තල ගණ්ඩෝනේ බුලත්පුුවක් හුණුදුම් කලාාදී ඒ ජේවල් ගණ්ඩෝනය ඒ වෙනුවෙන් අවශ්‍ය වෙන තවත් නොයෙක් බිත්තර වී ඒ අදී නොයෙක් දේවල් ගණ්ඩත් ෝනේ කපන්්ඩ පාගණ්ඩ කුඹුරු කොටන්ඩ කුලියට පිරිසක් ගණ්ඩත්ව ඕේ ඒයට කුලි ගෙවන්ඩත්ව ඕනේ ඉතින් මේ වෙනුවෙන් තියෙන මේ වියදන් ටික ගැන කල්පනා කරලා බලහම මේ කහවනු විසි පහන මේ තව කහවනු සීක් තිබත් ඔට මදි මේ වැඩේ කරන්න ත එහු එක කහවනු සීයකින් කොහමුද මේ වැඩේ කරන්නේ කියලා ඒ භික්ෂූන් වහන්සේට විදිහට කරුණු දක්කළා තමන් ගත්ත තීරණය කොයිතරන් වැරදි සහිතද ජීවිතයේ දිහා කොච්චර සැහැල්ලුවෙන්ද බලන තියන්නේ නමුත් තමන්ට පේන සැහැල්ලුවට පේන විදිහට ජීවත්වෙන්ට පුළු හන්ද කියන කාරණාව බුදුරජාණන් වහස මනාව ප්‍රත්‍යක්ෂ කළ පසෙ තමයි ාගිත වහස අප අර මාතෘ කරගත්ත ගාථ රතනයන් දෙක දේශනා කොට වදාලි න කහාපන වස්සේන තිත්ති කාමය සුවිජ්ජති සඳහන් කරනවා කහවනු වැස්සක් වැස්සත් වස්තු කාමයන්ගේ සහ ලේස කාමයන්ගේ සැෑහීමක් නම් කවදාවත් නෑ කියලාකාවනු වැස්සක් වෙසත් කහවනු ඇස්සක් ගැන කතා කරන්නේ මහා මන්ධාතු රජ්ජිරුවන්ගේ කාලෙ. එදෙව කාරණාව දේශනා කරනකොට භික්‍ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ල හිටිය ස්වාමීනී මහා මන්දාාතු රජරුව පිළිබඳව කාරණාවත් දේශනා කරන්න කියලා. එදේ කාරණාවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහා මන්ධාතු රජ්ජුරුව කොයි තරන්නම් පුුණ්්‍ය වන්තද එක අත් පොලසමකින් පුල්හන් කියල සඳහන් කරනවා ගෞ් දොළහක් පමණටට ප්‍රදේශයේ මිනිස්සෙකුගේ කටී ප්‍රදේශයේ දක්වා පිරෙනතා කල් කහවන වස්ස වන්ඩ ගෞද් දොළහක ප්‍රමාණය ඒ තරන් විශාල වශයෙන් කහවන්ු වස්ස වඩ තරන් හැකියාවක් මහා මන්ධාතු රජිරුවන්ට තිබුණ කියලා තර හැකියාවක් තිබිලත් මහා මන්ධාතු රජ්ජිරුවන්ගේ තෘෂ්ණාව නැතිවනේ නෑ අත්පොලසමකින් ගෞ් දොළහත් තරන් වට ප්‍රමාණය සම්පූර්ණය කටී ප්‍රදේශයේ දක්වා පිරෙනකං කහවනු වස්සවන්ඩ පුළහංකම තියාගල තන්හාව ඉවරයක් නෑ ඒනිසා දේශනා කළා මන්ධාතු රජුට මෙතරං හැකියාවක් තිබිලත්. මන්ධාතු රජුට මනුස්ස කාමය මදි වුණ ඒහින්ද මන්ධාතු රජ්ජුරු තෞතිසාාවටත් ගමන් කළා පෞතිසාාවට ගමන් කරහම සක්‍ර දේවේන්දරයෝ තෞතිසාාවේ භාගයක් මන්ධාතු රජිරුවන්ට බාර කළා එතකට මන්දාාතු රජ්ජුරු මනුලවත් සතරමහා දිවයින්නටම රජ වෙලයි ඉන්නේ. තවතිසාවෙත් බාගිකට රජ වෙල ඉන්නේ. මේක මිනිස් ලෝකයේ ආවුෂ බොහොම දීර්ඝ කාලයක් පින්නතුනි. ද මේ කාලෙ දෙවියන්ගේ ආවුෂ්‍ය දිගයින්නේ. මිනිස්සුන්ගේ ආවිෂ්‍ය දිග කාලෙකුත් වෙනවා. ද මේක මිනිස්සුන්ගේ ආවිශෂ දිග කාලි. සක්‍ර දේවෙන්ද දේවේන්ද්‍ර වරූ හය දෙ දෙව්ලවි චුත වෙනකං මන්ධාතු රජ්ජුරුවෝ දෙවලව රජකන් කිරවා කිය කියන්නේ. සක්‍ර දේවේන්ද්‍රවරුත්තිස් හයක් දෙව්ලවින් චුතවනා කියල කියන්නේ මොන තරං දීර්ග කාලයක්ද. සාමාන්‍යින් තෞතිසාවය ආයුෂ්‍ය මනුස්්‍යවර්ෂවලින් අවුරුදු තුන්කෝටි හැට ලක්ෂය කට අවුර්දු තුන්කෝටි හටලක්‍ෂය බැගින් ආයු බුක්තිවිඳින සක්‍ර දේවේන්දරවරුත්තිස් හයක් ආයු කෙලවර මරණයට පත්වෙනකං මන්ධාතු රජිරු එහෙ රජකං කළ මනුස්සකාමයත් දිව්‍ය කාමයත් එකට බුක්ති විඳ මිනිුත් මන්ධාතු රජ්ජරුවන්ට තෘෂ්ණාවේ සෑහීමකට එන්ඩ පුළුහංකමක් තිබුණ නැහ. අගේනිසයි සඳහන් කළේ කහවන වැස්සක් වැස්සත් මෙ සත්තුවයාගේ වස්තුකාමී ක්ලේසකාමී සෑහීමක් නැ ඇතිවෙන්නේ කියලා පිනතින හිතල බලන්නකු අපිට එහෙම ඇතිවීමක් තියෙනවද කියලා. කෙනෙක් පියල් පාලොස් දහක විතර ආදායමක් ලබනව මාසිකට අපි එහෙම හිතමු සැබඒ පාලස්දාහෙන් ඔහු කරගත යුතු හැම දෙයක්ම වගේ කරගන්නවා නමුත් හිතේ තියෙනවා විසිදාහක් තිබුණුත් මට ත පන්දාහක් ඉතුරු කරන්න පුළුවහන්නේ කියලා යම්දසක විසිදාහ ලැබෙන්ඩ පටන්ගත්තොත් එයට පන්දහක් ඉතුරු කරන්න වෙන්නේ නෑ එය තවත් වෙනත් වැඩක්ඒකට යොදෙනවා දැ පක් ලැබෙන වනිතාව පස්ස මිතුරු කරනවා කියල කල්පනා කර නොම මේ වැඩි කරල මේ වැඩේ කරලා එහම හිතනවා. පස්සෙ කාලෙකු හුට පනස් දාහක් විතර හම්බ වෙනවා. දැහෙන පාලුස්දාහහින් ජීවත්ච්ච මනුස්සයට පනස් දාහක් ලැබුණ හම වැඩිපුරොත් තිස් පන්දාහක්ම තියෙනවා. නොවත් ඔට බෑනිච්චර මුදරක් කිතුර කරන්. එහම ලබෙන්ඩ ගත්තාම ඔහුත් තවත් නය වෙනවා එහු නය වෙලා ඉඩං ගණ්ඩයනෝ බැංකූකින් හරිණයක් කරගෙන නිඩං ගණ්ඩියයනෝ එවත වාහනයක් ගණ්ඩයනෝ තවත් වෙනත් මොකක් හරිකාරයකටේදෙන ඇයි මාසිකෝම තිස්් පන්දාහක් වැඩිපුර ලැබෙනවා ඒ මුදලින් මේ නය පියවනවා කියලා ඒ මුදලින් ඒනයි සහරලට පියවන්ඩ බැරුවේනවා ඕට දෙෙන් තවත් මොනුව හරි වැඩක් කරන්න සිද්දධ වෙනවා සමහරය දවල්ටත් වැඩ කරලා රෑටත් පෑගානක මොකක් හ රැකියාවක් හොයා ගන්න නැත රැකියාව කරන ගනම් ගොවි තැම්බත් කරනවා මේ අදී නොයෙක් දේවල් කර කර ඔහු වෙහෙසට පත්වෙනවා මිසක් ඔහුට කවදාවත් හිතෙන්නේ නෑ මං මේ කාරණාව නිසා වෙහෙසෙනවනේද කියලා ඒ බලාපපුොනොත්තු ගොඩක් තියෙනවා මුදුම් පත්කරගඩ සිහින ගොඩක් තියෙනවා මුදුම් පත්කරගණ්ඩ ඒ සිහිනය තුළ ජීවත් වෙනවා මිසා එක සැබෑ කරගන්නඩ මං කොයි තරන් දුක්විඳනවද කියන කාරණාව තෘෂ්ණාවත් එක යට පත්වෙලයි තියන්නේ සඳන් කලා අපස් සාදා දුක්කාකාම කාමයන් හි රසයක් නක් නෑ.ඉදු කාමයන්ගේ රසයක් නෑගෙලිකියන්. කාමයගේ රසයක් නෑ දුකක් විතරත්තිය නවා. එදට කාමයන්ගේ රසයක් ඇත්තෙම ඇත්ද සඳහන් කරනවා පංච කාමෙන් ලබනවනං සුවයක් රසයක් ඒක හරියට ද බින්ඳුවක් වගේ කියලා. පංචකාමයෙන් ලබන රස සුවය සැ දිය බින්දුවක් වගේ. ක චූටි සොච්චන් සැපයක් තියෙනවා. සැප නැත්තන් මිනිස්සුකට වෙහෙසන්නේ නේ. සුළු සැපයක් තුළ මිනිසු ඇවටි ලයින්නවා පංචකාමේ සැපය දියබින්දුුවක් වගේ නමුත් ඒ දුක මහා සයුර වගේ කියල සඳහන් කරන්නේ. සාගරය වගේ දුකක් තියනවා දියබින්දුවක් වගේ සැපත් තියෙනවා. නමුත් ඒ දියබිඳිත්තක් වගේ සැපට ඇලුම් කරලා අපි ඒක හොයන්ඩ අ සාගරයයක් වගේ මහා දුද්ගොටක ගිලින එක විමසලිමත්තුව ජීවිතයදිහා බලන්ඩ පටන් ගත්තා හම මේ හොඳට වැට හෙන්ඩ ගන්නවා කෙනෙක් කල්පනා කරනවා අනාගතය හොඳ ජීවිතයක් ගත කරණ්ඩ නම් නෑබැකන් වචනයක් අහන්ඩ නොලැබෙන්ඩනම් ධනධානයාදීන් ආඩ්ඩි වෙන්ඩනම් හොඳට ඉගෙනගන්න හොඳ රැකියාව කොයා ගණ්ඩුවන කියලා හොඳට ඉගෙනගෙන හොඳ රැකියාවක් ඔොයාගෙන අනාගතයේේ බොහෝ ධනදාානවලින් ආඩියෝ ජීවත්තෙන්ට මේ කල්පනාව ධනධානලින් ආඩ්ඩිය කමිතන හොඳහන් කරන්නේ පංච කාමයෙන් සමුෘදමත්තු ජීවත්තෙන් න්නයි කැමැත්ත එතකොට ඉගෙන ගණ්ඩ කොච්චර මහන්සවේනවද රෑදවල් නැතිව දුක්කේදිලා උදේ පාන්දර ඉඳල මහන්ස වේෙනවා රෑ පාන්දර නැගිටලා උපකාරක පන්තිවල්ට යනවා ඉළඟට පාසලේ කටයුතු කරනවා පාස ලවරවෙච්ච ගමන් ආය උපකාරක පන්තිතියෙනවා බොහෝ දෙෙන ගෙදරයනකොට රෑ වෙනවා දවස බොහෝම වෙහෙසයි නමුත් එඒ කොච්චර වෙහෙස තිබනත් හෙට දවසට ලෑස්ති වෙනවා එට උදෙත් එහෙම තමයි චක්‍රේ එහෙම පටන්ගත්ත අධ්‍යාපනයේ විශ්වවිද්‍යාල මට්ටමෙන් ඉවර කරලා කුපාධයාදිය අරගනය එතනෙදල් රැකියාව කොයන්ට කොයි තරන් දුක්විඳනවාද. කී දෙනෙකුට රැවටිලා මිලමුදල් දෙනවාද දුක්විඳලලා දුක්විඳල දුක්විඳල හම්බ කරගත්ත සල්ලි රස්සාාව කොයල දෙන්නම් කියල කියලා කී දෙනෙක් වංචා කරල අරං යනවාද ලක්ෂයක් ඕනේ දෙකක් ඕනේ රැකියාව හදල දෙන්න ආවල් කාලෙට දෙන්න මේ මේ පුද්ගලයන්ට මුදල් දෙන්ඩ තියවා රැකියාව ඉස්තිරයි මෙම බොරු කීයකට ඔබ මැදි වෙලා තියෙනවාද කිය කල්පනා කරන්න. දැන් මේ තෘෂ්ණාව වැඩි නිසා හම්බ කරගත්තදී හම්බ කරගෙන තියෙන දේත් නිකම්ම විනාශවෙ වීයවා. එම ඉඳල ඉඳල රැකියාව හොයා ගන්නවා ත රස්සාාව කම්මුුණුත්නම් ඔක්කෝම හරි කියල හිතාගෙන හිටිය ත රස්සාාව කම් භිච්චාම කොච්චර දුක්කින් දිනවද ආයත් පාන්ද අවදි වෙන්ඩුවන වෙනද වගේීම කෑම බීම හදාගණ්ඩෝනේ ඒක බැඳගෙන පිටත් එෙන්්ඩෝනම කද වෙලාවට කලින් යන්්ඩෝනේ වෙලාවට කලින් නොගයුත් බැෙනු හන්ඩ සිද්ධ වෙන එ දවස සේවට වාර්තා නොකලා හැටියට රතුවරග හල සඳහන් කරලා පඩි නැත්තුූ යනවා. මේ අ නොයෙක් ප්‍රශ්න ගොඩකට මූුණ පාන්ඩ වෙන නිසා කල් වේලාසනින් එතින්ට යන්්ඩත්ව වනේ. නියමයක් තියෙනවා මෙච්චර කාලයක් එතන ඉන්ඩෝන කියලා එති වැඩ ඇරෙන වෙලාව වෙනකං එතින්ට වෙලා ඉන්ඩෝන මාසයක්ම මෙහම ගිහිල්ල වැඩ කරහම් කියකරි වැටුපක් හම්බොයනවා ඒ අතට එනකොට කඩට හුඟක් නය තවත් නොයෙක් තැන්ගොට නය බැංකෝටත් නය තියෙනවා ගෙවල් හදන්න්න ගත්තුවා ඒපඩියෙන් කොටසක් බැංකෝට යනවා කොටසක් ගමී කඩේ නය ගෙවනවා සමහර වෙලාවට සමහරය ආපහ වැඩට යන්නේ තවකාගෙන් හරි කීක් හරි නයට ඉල්ලකන ඉති එහෙම දුක්විදින මනුසයාට හිතෙනවා මේක කොහමරි ගොඩ අන්්ඩෝනේ එතර වැඩෝනේ මොනෝ හරි කරඩෝනේ අගීට පස්සේ යමෙකුට යමක් කරල දෙන්න ගියහම කීක් හරි අතමිටු මොලෝනෝවද කියල කල්පනා කරනවා ඇතිරේ කාදායමක් කොහෙන් හරි හයෙන තවතාව විධ වැඩර යොදාගත්න විදිහවල් නොයි කටයුතු තියෙන යොදාගණඩ.ඒ හොඳවැඩ පුළුවන් නොහොද වෙන්ඩ පුළුවන් නමුත් මේ ඉන්න පීඩනෙත් එක්ක එක හොඳද නරකද කියන කාරණාව කල්පනා කරන්න තරම් වුවමනාවක්නේ. නිසා හොඳ හෝ ඒවා නරක හෝ වේවා මොන ක්‍රමෙන් හරි මේ තියන පීඩනනි අඩු කර ග්ඩ යෝන්නේ හැබැයි පිනතිී බ තන්න්න එපාඒ පීඩනය අඩුවයි කියලා කවද හරි දවසක එක්තැන් වෙනකම්ම වැඩි පිරිසක් ඒ පීඩනෙම තමයි ජීවත්තෙන්නේ තවෙනෙක් කෝඩි ප්‍රකෝටි ගානම්බ කර ගත්ත කෙනෙක් එත් ඉන්න දුකසේ එයාගේ ආදායමට සරිලන්ඩ යාගේ ජීවන වියදම ඉහලයන ඔහු ඉන්න තරාතරමේ සමාජයට ගැලපෙන්ඩ වාහන යක්තියෙන් ඕෝනේ ඇනුම් පැළඳුම් තිෙන්න්ඩෝනේ ගයක් දොරක් තියෙන් ඕෝනේ දරුමල්ලු ඊට ගැලපෙන සමාජයේ අධ්‍යාපනාතනවල අධ්‍යාපනයට යොමු කරන්න ෝනේ ඉති මේ දේවල් කරලා බලහම ඔහු ටහිතත්තේ හම්බෙන මුදල මදි කියන්නට තරම් මහ වැඩ කට යුතු රාසියක් ෙදිලා බැලූ බැල්මට ඔවුන් සැපෙන් ජීවත්තය නො ඇති කියලා ඒ ජීවිත ඇතිලෙ කිසිම සැපක් නැති බව තේරෙන්නේ ඒ පුද්ගෙලන්ගේ ජීවන රටාව දිහ දැක්කාම ඇනම් අපපස් සාදා දුක්කාකාම අල්ප ආස්වාද සහිත අයිකාමයේ නමුත් මහ විශාල තරන් දුකයිකාමේ ඉති විඤ්ඥාය පණ්ඩිතුූ මේලෝක ඉපදිච්චය පණ්ඩිත පුද්ගලයා ඥානවන්තය අපි දිබ්බේසු කාමිසු දෙවියන්ගේ දි්‍යකාමයත් මිනිසුන්ගේ මනුස්සකාමයත් දෙකම ප්‍රතික්ෂේප කරනවා. පණ්ඩිතයගේ ස්වභාවේ ඒකයි මේලෝක ජීවත්වයන හුඟක් අය අමාරුවෙන් නමුත් පිංකමක් කරලා පාර්ථනා කරන දෙව්ලොවන්. බලාපොරොත්තුව දෙව්ලෝයන්ට සිල්රකින්නේ දෙව්ලොවයන්ට හැම කැපකිරීමක්ම දෙව්ලෝයන්ට නමුත් දිවියලෝක ගියා කියලා දුකින් නිදහස් වීමක් නෑන දෙව්ලොව ගියා කියලා සංසාරෙන් එතරවීමක් නෑනේ ආ ඒනිසාය සඳහන් කලී දෙව චුතවිඩ ලෑස්තව වනකොට විලාප කියලා අඩනවා කියලා. ඇයි දුකයි මේ දිව්‍යමය කාමය දාල යන්ට තියෙන දුක නිසා විලාප කියලා අඩනව යන්ට බෑ කියලා තවත් දෙවීක විලොවුන්ට කියනවා. පින්ගොත ඇඩුවා වැල්ලපුනා කියලා මෙහට වෙලා දිගටම ඉන්ඩ බෑහ ඔබලා ආවුශ්‍යය පිරිහිලා ඉවරයි එන්න මෙහෙම බැහැ වඩෝන. අඩන්ඩ එපා මෙහෙෙන් චුතවෙලා සුගතියට ගිහිල්ලා ඒ සුගතියේද ලබන්්ඩ තියෙන හොඳමදේ ලබාගන ඒ මත මනාව පිහිටලා වැඩ කරලා අප හෝ අපිගාවට මෙන්ට කියල කියනවා තරම නෝද මේ සුගතියට ගිහිල්ලා සුගතිය ලබන්ඩ තියන හොඳම ලැබුම ඒ තමයි තතාගතප්ප වේදිීත ධර්මයි ඒ මත මනාව පිහිටන්න කෙල කීවේ ධර්ම ශ්‍රවණය කරලා ශ්‍රද්ධාව උපදවාගෙන බොහෝ පින්කං කටයුතු ජීවිතයට සම්පූර්ණ කරගණ්ඩ අකුසලෙන් ඇත්තවෙලා සීලවන්ත ජීවිතය දම්පැන් දීල පෝෂණය වුුණ ජීවිතය යම් කෙනෙක් ගොඩනගා ගත්තනම් අං එවන් වූ පුද්ගෙලි වූ මෙලවත් සතට වෙනවා පරලොවත් සතටුවෙන එවන් කුසල් හම් රැස් කරගත්තා අය නැවත සුගතියේ ගිහිල්ලත් උපදිනවා. ආයත් සැරයක් බොහම සතුටිං සුගතියේ සැපසම්පත් බුක්තිමිඳ විඳ ඉන්නවා කවදර දවසක චුතවෙන්ඩ යනකොට ආයිත් අර දුකට පත් වෙලා විලාප කියලාන්නනවා. නමුත් මේ වෙනකොට තමන් කරගත්ත කුසල් කොයිොයි ප්‍රමාණීෙන් වියදන් කරලද දන්නේ ඉළඟට ලැබෙනවනං ජීවිතයක් එක මොන මට්ටමින් ලැබෙයිද කියන කාරණාවක් තීරණය කරන්න බෑ කෙසේ වෙතත් මනුලොවත් දෙවුලොවත් දුකයි. මනුස්ස කාමයක් දුකයි දිව්‍ය කාමයත් අවසානය දුකයි. හැබ මිනිස්සුන්ට වඩා පුදුමාකාර සැපයක් දෙවියන්ට තියන්නේ. න කවරුත් බුක්තිවිදින්නේ කාම සම්පත්න්නේ කාම සම්පත් තුළ විශාල රසයක් නේ විශාල සුවයක් නෑ තැබි මුලින් සාකච්ඡා කරපු කාරණාවට එකතු කරලා බලන්ට කෙනෙක් ගෙයක් හදාගඩ කියලා හිතලා සමරලාට පිට රටයනවා මොකරද පිටරට යන්නේ ගේ හදාගන්්ඩ කියීයකරි හොයා ගණඩ සමහරය අවුරදු දහයක් පහළවක් විස්සක් එක දිගර පිටරට සල්ලි හැබ කරනවා විවාහ වෙලා සමහරලට ගිහිල්ල තියෙන්නේ. අවුදු හතාට දහයකින් දරුවෝ තාත්තා දකලනෑ තාත්තයි හෙට වෙලා ඉන්න අම්ම මෙහෙට වෙලා දුක්වෙදිෙනවා ඒ අයට ඒයග ජීවිතත් තයිමි ඔවුන් හොහේ ජීවත්තෙන නි හම්බ කර හම්බ කරල හම්බ කරලා මෙහට ඒවල බලහම් දුක්විඳල දුක්චිඳල ඒවාපු මුදලට සෑහෙන විදිහි වැඩ සමහරලට මෙ කෙරලත් නෑ. ලැබිච්චා අමුතු දියුණුවකුත් නෑ නැවත ආවට පස්සේ පෙරටත් වඩා පල් හැට වැටිචිපු ගෙලෙක්. මොක දී රටට ගිහිල්ල තියෙන සමහරලාවට වෙන ද ගවිතැන්කරගෙන කාපු කුම්ඹරත්යකුන. එමත් උගසැටතියලා ඒවත් සින්න වෙලා. දැ එතකොට මේ ජීවිතය යම් පමණකට ගොඩනගන්ඩ විඳීන දුක්කන්දරාව මේ ඔස්සේ කල්පනා කරලා බලන්නකෝ. එච්චර දුක්විඳ වින්න ඉඳලත්. කවද වෙන කන්ද මේ දුකවිනින්නේ. කොච්චර කාලෙකරද මේ දුකවින්නන්නේ බලාපොරොත්තු එකක්වත් ඉෂ්ට වෙලා නෑ. සියලු බලාපොරොත්තු මුදුම් පත්වෙන්න කලින් සමහර වෙලාවට පුද්ගලයාමේ ලෝකෙ දාළ ගිහිල්ල. එහෙම අනිත්‍ය බවක් අස්තිර බවක් තියාගෙන තමයි අවු දුතිහාත ට සැලසුම් හදලාපි වැඩ කරන්නේ. ජීවිතේ තරං අස්තිරයි. ආගේ නිසා තමයි පණ්ඩිතයෝ දිව්‍යකාමයයි මනුස්සකාමයයි දෙකම ප්‍රතික්ෂේප කරන්නේ. රත්තිං සෝ නාදි ගච්චති සඳහන් කරනවා නුව නැති මිනිස්සු හා මිනිස්සු දිව්‍යකාමයයි මනුස්සකාමයයි දෙකම ප්‍රහිණය කරනවා. දෙකම අත් හරිනවා. ඒ දෙකේම ඇලෙන්නේ නැතුව ඉන්නවා. හැබැ එක හැමෝටම කරන්න බැරි දෙයක්. මනානුවනත් තියෙන කෙනෙක් කරන දෙයක්. දෙක හොඳ ම උදාහරණය කොහෙද තියෙන්නේ. හොඳ මුදාහරණේ තියෙන්නේ නන්ද හාමුදුරුවහ. ුදුරජාණන් වහන්සේගේම මල්ලි නන්ද කුමාරය නන්ද කුමාය ගැන විස්තර ගොඩක්ක පේ පින්නතුන් දන්නවා හෙට දවසේ විවාහ මංගල්ලියයි ඔටනු පැළඳවීමයි රාජාවිිෂේකයයි අලුතෙන් හදාපු මාලිගාවට ප්‍රවිශ්ට වීමයි මේවාගේ මංගල්යන් තුනක් යෙදිලා තමයි බදුරජාණන් වහන්සේ නන්ද කුමාරයා වන්න ගාගෙන යන්නේ ජනකොට මගදිත් ජනපද කල්්‍යයානි කතා කරලා කියල කීව කියන ස්වාමීනී වැඩගොඩත් තියෙනවා ඉක්මනටනවනේද කියලා එදා සමාජ හිටපු රූපෙන් අති උතුම් සරුවෝ සම්පූර්ණ කාන්තාවක් පංච කල්්‍යානේම යුක්තයි ශරීර රැස් විහිදෙනවා කිය සඳහන් කරනවා. යම් කුටියක ඇය රාත්‍රිය ගත කරනව නම් ඒ කුටි ආලෝකමත් කරන්නට රාත්‍රියයටට පහන්දල්වන් අදවශ්‍යනය කිය සඳහන් කරල තියන්නේ. ඒ තරන් එළියක් ශරීරයෙන් විහිදෙනවා. පංච කල්්‍යානයම යුක්තයි. තැබ හිතඩ ඒ තරං එළියක් ශරීරයෙන් විහිදෙන වනං ඒ රූපය කොහොම තියන්න ඇත්ද කියලා හිතන්න කියල කීවට ඇත්තටම අපට හිතිං හිතාගන්න බැරි රූපයක්ට තේරෙන්නවත් නැතිරූපයක් සඳහන් කරනවා ඒ රූපය පිළිබඳව ඇලිල්ල ඒ රූපයට බැඳිලා ඇය තමන්ගේ කරගන්න දවස එනකං එගිලි ගැන ගැන වගේ හිටපු නන්ද බුදුරජාණන් වහන්සේ එකතු කරගෙන ගිහිල මහන කරනවා මහන කළත් නන්දට තමන්ගේ පෙර විවාහ කරගන්න හිටපු බිරිදාාමතක කරන්න බෑ පැවිදි වෙලත් ඇ ගැනම කල්පනා කරනවා මේ වෙලා වී භික්ෂූන් වහන්සල බුදුරජාණන් වහසට මත කරනව ස්වාමීණී. නන්ද පැවිද් දෙගෙන ඇරීලනෑ නන්ද තාමත් ජීවත්තෙන්නේ ජනපද කල්ලයානි හිතීතියාගෙන. ඕට ඇය අවශ්‍යමයි කියල කියනවා. හොඳයි මංගේ එක බලාගන්නන් කියලා බුදුරජාණන් වහසේ නන්ද භික්‍ෂූ එඩ කියලා. අන නන්ද. දෙවලවග හිල්ලට ඇද කියලා හොඳ ස්වාමී භාගිතු වහසට තරම්ම ගෞරවයක්තින්නේ ඉරස බුදුරජාණන් වහසට එකක පිටත්ව වෙනවා භාගිතු ොහස ගානු භාවක් තමයි යන්නේ සෑහෙන දුර වැඩලා බුදුරජාණන් වහන්සේ එක ගහක ඉන්න වයසක වැදිරියක් පෙන්වා ඒනට ගිනිි තියලා බැදිරිය ගින්නෙන් දැවිලා ලෝම පිරිසිලා බොහොම වයෝර්ධයි ඒවැදිරි පෙන්වා දැක්කද නන්ද දැක්කස්වාමිනි තව්ටිකක් වෙලා ගිය හම අපි බුදුරජාණන් වහන්සේ මෙ නන්ද භික්‍ෂෝට දිබියංගනාවන් පෙන්වා දිියාංගාවන් පෙන්නලා හනව නන්ද ඔබට දැන් ඕනේ ජනපද කල්්‍යයානිද නැතම් මේ දිවියංගනාවන් ද හුඟක් දෙනෙක් දන්නවා නන්ද භික්ෂුව මකක්ද ප්‍රකාශ කළේ කියලා ස්වාමීනි මේ දිවියංගනාවන් දිහා බලහම ජනපද කල්ලයානි හරියට අර මගදි හේනේ දැක්ක වැදිරි රුවෝ වගේ කියලා හිතන් දිව මේ කාම මනුස්ස කාමී පරතරේ. මනුස්ස ලෝකයේ ඉතාම උත්තුංග රෝපයක් තියෙන රියංගානක් විශාල කුටියක් ආලෝකමත් කරන්න තරන් ඇඟෙන් විහිදෙන රශ්මියක් තියෙන රෝපෙන් අනූන ජනපද කල්ලනි. ඇ පිළිබඳව කීදනෙ හිතන්ඩැක්්ද. නමුත් නන්දයි බාගි මුලින් ලැබවා තමන්ගේ බිරිඳ බවට පත්කර ගන්නවා කියන චේතනාවට නන්දාව. නමුත් දි්‍යරූපය පෙන්වාහම අරතරං ලස්සන මනුස්ස කාන්තාව වැදිරි රුවක් හා සමාන වුණා එතකට එනම් මේ දිව්‍යම රුව කොයි තරන් ලස්සන වෙන්ඩඇද නමුත් සඳහන් කළා කාමේ සැහීමක් නැතිකම එක එක ලෝකෝවල කාමේ ප්‍රමාණය විධ විවිධ විදිහට අපිටේ කාමේ දැනෙන්ට පටන්ගන්නවාඒ විවිධත්වයේ මත තවකොටසක් අතැහැරලා තවත්කොටසක් අපි අල්ල ගණඩ හිතෙනවා මක දෙව්ලෝව විතරක් ස්වභාවය නෙමි මනුලො ස්වභාවය සහාරයි ඉතාම කැමැත්තෙන් විවාහවෙලා ප්‍රාණ පරිත්‍යයාගෙන් ජීවත්ෙන්න්න පොරොන්දු දීල සමහර කෙනෙක්. තවත් කාන්තාවක් දැක්කහම ඒ තමන්ගේ බිරිඳට වඩා හොඳයි කියල හිතලා ඇත් එ එක ජීවත් එන්න හිතලෝ. සමර කාන්තාවක් වෙනත් පුරුෂයෙක් දැක්ක හම තව ස්වාමියට වඩ ඔහු එක් ගෙවන ජවිතය හොඳයි කියලා ඔවුන් එකට ජීවත්තෙන්ට තීරණය කරන කාමී සැහීමක් මේ කාමයෙන් නිදහස් වීමක් මේ පෘතත් ජනසත්වයට බෝමාඩුයි නමුත් කාමයේ හැමදාම ගෙනල්ල දුන්නේ නිමක් නැති දුක්කන්දරාවක්ම පමණයි කෞුද කාමයෙන් සැනසුනේ කවුද සතුටුණේ කාරණාවල් විමසලා හිතල බලම් අපිට තේරෙන්නෙම නැතුූ අපි නිමක් නැති දුක්කන්දරාවගේ ඇලිලා ජීවත් වෙලා තියෙන බවවිතර තේරෙනවා. එන්න යන්ත්‍රයක් වගේ දිගටම වැඩි කළා. විවේකයක් තිබුුණෙම නෑ නිදහසක් තිබුුණෙම නෑ පින්කන්දහම් කරගණන්ඩ සෙල්ගුණ ආරක්ෂා කරගන්්ඩ කර්මස්ථාන දියුණු කරගන්ඩ මේ ජීවිතයෙන් කාලයක් වෙන් කරන්න ඕන ත් මේ අයට වෙන් කරන්න කාලයක් නෑ. බනක් අන්ඩ යමු කීවොත් බලන්නන් කියනවා. පුළුහන්නන් එන්නම් කියල කියනවා. දානයක් දෙන්ඩයන්කීවත් භාවනාවකට යමු කියල කීවත් ඔය කාරණා ටිකම තමයි කියවෙන්නේ. සමාරු කියන්නේ අපිට තාසයි අපිත් කැමති ඒත් කොහෙද විවේකයක් ඒ මහනුව සමහර. එතර අවිවේකීව දුවන්නේ කොහෙද මොනෝ වෙනුවෙන්ද පංචකාමය විලි. නමුත් තමන් වෙනුවෙන් යමක් කරගණ්ඩ කාලයක් වෙන් කර ගණඩ බැරි උනානං ඔහුට ඇත්තටම නිදහසේ ජීවත්ෙන්ට ඔහුට කොයි කාලි කාලයක් වෙන් බයිද. මේ යනවිදිහට ඒයට විවේක ගණ්ඩවෙෙන් යපායි. එ මනුස ලෝක විිවේකනයන ආනහන කොයි වෙලාවෙ වේකයක්නේ නැති මේ ලෝක අත්තැරියම හම්බෙන්නේ අපාය විවේක ගන්නව නැගිහි ඇ මතක තියා ගණ්ඩුවන අපායේ විවේක ගණ්ඩ බෑ අතුරු සිදුරු නෑ හිඩැසක් නෑ නිරසතුන්ගෙන්ම පිරිල තාඩන පීඩන දුක්කරදරකම් කටලුවල අවසානයක් නෑ අති දීර්ග කාලය මහත් වූ දුක් සමුදායකට මූුණ පා්ඩ සිද්ධ වෙනවා. කාම නිසා සංසාරය අතරමං කරගණන්ඩ කොයි තරන්න අකුසල් කරනවාද. කාමේ මුදුන් පත් කරගන්ඩ. තෘෂ්ණාව සම්පූර්ණ කරගන්ඩ. බලාපොරොත්තු සමමුෘුද මත් කරගන්්ඩ නො එෙක් වචනවලින් මේක ඇවිල්ල තියෙන්නේ. අන්තිමට බලහම වෙලා තියෙන්නේ දිවාරෑ දෙකේ මම දුවලතිය. වෙහසිලා තියනවා මහන්ස වෙලා තියෙනවා කඩා වැටිල තියවා නවත් පිදුතනය අපිට කවදාවත් ඒක දුකක් හැටියද තේරන්න බෝ මහඩුවෙන් හිතේ ඇදිච්ච සිහිනයක් තියෙනවා ඒ සිහිනය මුදුන් පත් කරගඩ තමයි මෙරයදල්දුවන්නේ අංගේ නිසා අපේ ජීවිතගේරත් හිතල මේ ගැන කල්පනා කරලා රටාහම නේද මංගාවත්තියෙන්නේ ඒ දාවන පතේම නේද මමත් දුවන්නේ බුද්ධාන්තරයක ලැබෙන ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් කොයි තරං වටිනවද කියන කාරණාව ඒක අබිට තේරෙන්න පිනතින එත් තරම්ම වටින සංසාරයයාේ අවුරදු කෝටි ප්‍රකෝටිගානකින් හම්බ වෙන්නේ නැති වටිනාා ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් වෙලබිලතින්නේ. එක නිකන් ඉභාගාති අයාලි බැයිවෙලා යන ඇත්ත එත්ඒ තරම් වටින කාලයක් මේ කාලීන් මනාව ප්‍රයෝජනාරගන තම තමන්ගේ ආත්මයට හොඳ සාධහරණය කරගන්න පුළුවන්. ආංක නිසා කාමයෝ කවදාවත් සමුරුදමත්තය නෙ නෑ කාමේ කවදාවත් ඇතිවීමකුත් නෑ ඒ කාරණනාව තේරුම් අරගෙන තමන්ගේ ජීවිතයේ මනාව කළමනා කරණය කරගෙන යමෙ කටයතු කරනවා නං ඕවු මේ ජීවිතයේ සෑහෙන්න්ට ජය ග්‍රහණය කරන කෙනෙක් ලච් මනුස්ස ජීවිතයෙන් ප්‍රයෝජනගත්ත කෙනෙක් අං නිසා බුද්ධාන්තරයක ඔබට ලැබිච්ච මේ ශ්‍රේෂ්ඨ සම්මාධිට්ටික මනුස්ස ජීවිතයට මහත් වූ සාධාරණයක් ිෂ්ට කරලා යම් දවසක මෙලවන් සමගන්නවද එදාට සතරාපායාදී දුර්ගතිය කර නොවැටෙන්ද සුගතියෙන් සුගතතියර ගිහිල් අමාමහන් නිවන කරා ගමන් කරන්න පුළුහන් වාසනාවන්ත ජීවිත ගොඩනගා ගන්න අය සසර බොහොම පින් කරපුය යම් කෙනෙක් මේ ලෝකඉද ගන පව් කරනවනම් අපි මතක තිය ගත යුතු කාරණාවම කද මේ යි පවු කරන්නෙත් පෙරකරපු කුසල් මත ඉන්න ගැන කියලා එනිසා කුසලේ හරි ප්‍රබලයි කුසලේ හරි බලවත් එනිසා වහා වහා කුසල් වඩල බුද්ධාන්තරයෙන් ප්‍රයෝජන අරගෙන දසදානවස්තුූ සම්පූර්ණ කරගෙන ජීවිතයට මුණ දෙන කෙනාට කුමන අවස්ථාවක වත් බය කියෙන් හැඟීමක්වත් ங்க जीී என்ன.